ආයිබෝවන් සුබම සුබෝ දැසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අද ඔයගොල්ලෝ ආසම රූපවාහිනී ළමා වැඩසටහන වන සියපත්යයත් අරගෙන මම ආවල ගෙදරට. ඉතින් පුංචි යාළුවනේ ඔයාලට කොහොමද? හොඳින්ද? මන්න හිතන්නේ මගේ පුංචි යාළුවා හොඳින් තමයි ඉන්නේ කියලා. එහෙම නේද? ඒකනේ. හරි. ඔයාලා දන්නවද මම කවුද කියලා? මම තමයි හසන්නා හිරිනි. එතකොට මම ඉගෙනුම ලබන්නේ ධර්මදර්ශ ප්‍රාථමික විදුහලේ 4 ශ්‍රේණිය. ඉතින් පුංචි යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ රටේ වීරත්වයට පත් වුණු අලංකාර දේවියක් ගැන. ඒ තමයි විහාරමහා දේවිය. හරිද? ඔන්න අහගන්නකො මම මේ කියන දේ. කැලණිතිස්ස රජතුමාගේ දියණිය තමයි මෙන්න මේ විහාරමහා දේවිය කියලා කියන්නේ. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ මව තමයි විහාරමහා දේවිය. කැලණි ප්‍රදේශයේ තමයි අපේ මේ විහාරමහා දේවිය ජීවත් වුනේ. හරිද? ඉතින් මේ කැලණි ප්‍රදේශයේ ජීවත් වුණ හැම මිනිසෙක්ම අපේ මේ විහාරමහා දේවියට කිව්වේ දේවී කුමාරිය කියලා. හරිද? ඉතින් දැන් මේ දේවී කුමාරිය හරිම ලස්සනයි. ඒ වගේම හරිම නිර්භීතයි. හරිම කඩිසරයි. ඉතින් ඒක නිසා කැලණිතිස්ස රජතුමාගේ මං කියවනේ දියණිය කියලා. ඉතින් ඊට කලින් තව ජෝඩි විස්තර ටිකක් අහගන්න ඕනේ නම් විනාඩියක් ඉන්න අපි මෙන්න මේ වැඩසටහනේ පළවෙනි ශේෂාංගය බලලෙමු. එහෙනම් පුංචි යාළුවනේ මේ තමයි සන්නහම් සිතුවිල්ල. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ආදරණීය දුවේ පුතේ. දැන් මේ දුවල පුතාලා අද මේ උදෑසනම සෝදානම් වෙන්නේ පුංචි දහම් කාරණාවක් ශ්‍රවණය කරලා මේ දහම් කාරණාව පුරුදු කරන්න උත්සාහ කරන්න. පුතේ අපි පුංචි කාලේ ජීවත් වෙනකොට අපි පොඩි කාලේ අපිට ගොඩාක් වෙලාවට අපේ අම්මලා තාත්තලාගෙන් ඊළඟට ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් විවිධ අයගෙන් අපිට නිතරම අවවාද ලැබෙනවා. එහෙම නේද? ඔයාලගේ ජීවිතේට අවවාද ලැබිලා නැද්ද? මේක කරන්න එපා. මේව කරන්න හොඳ නැහැ. මේ දේවල් හිතන්න හොඳ නැහැ. මේ දේවල් කියන්න හොඳ නැහැ. මෙහෙම අවවාද ලැබිලා නැද්ද? ඊළඟ සමහර ලාවට අපිට අවවාද ලැබෙනවා මේ දේවල් කරන්න, මේ දේවල් පුරුදු කරන්න, මේ දේවල් හිතන්න, මේ දේවල් කියන්න කියලානේ. හැම වෙලාවෙම අවවාද කියන දේ ලැබෙනවානේ. නේද? සමහර වෙලාවට මේ අවවාද කියන එක අපි කැමති විදිහටත් ලැබෙනවා, අකමැති විදිහටත් ලැබෙනවා. නේද? සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලා ටිකක් සැරෙන් අපිට අවවාද කරන්නේ. අවවාද කරනවානේ. සමහර වෙලාවට අපි කියන දේ කියන වෙලාවට අපිට කරන්න බැරි වුණොත් ටිකක් සැරෙන් අපිට අම්මයි තාත්තයි අවවාද කරනවා මේ විදිහට කරන්න එපා කියලා. නේද? එතකොට ගොඩක් වෙලාවට අපිට මේ විදිහට කවුරු හරි අවවාද කරනකොට නේද, වැරදි පෙන්නලා දෙනකොට, අපේ වැරද්දක් තියෙනවා නම් මේ දේ හරි ගස්සන්න උත්සාහ කරනකොට අපිට ගොඩක් වෙලාවට තරහ යනවා. එහෙම නේද? සමහර වෙලාවට තරහ යනවා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබේ වැරදි පෙන්නලා දෙන කවුරු හරි ඉන්නවා. තේරෙනවද? කවුරු වුණත් කමක් නැහැ. ඔයාගේ ජීවිතේ වැරද්දක් ඔයාට පෙන්නලා දෙනවා නම් ඒ කියන කිසිම කෙනෙක් එක්ක, ඒ වැරදි පෙන්වලා දෙන කිසිම කෙනෙක් එක්ක තරහ ගන්න එපා. තේරුණාද? මම අද ඔයාලට කියලා දෙන්නම් කවුරු හරි වැරද්දක් ඕගොල්ලොන්ට පෙන්වලා දුන්නොත් කරන්න ඕනේ මොකද්ද කියලා. හිතන්නකෝ ඔන්න අපේ අම්මා හරි තාත්තා හරි මොකක් හරි වැරද්දකට අපිට අවවාද කරනවා. හිතන්නකෝ සැරෙන් අවවාද කරනවා කියලා. බනිනවා. උගහන්න වෙනවා. හොඳයි. එතකොට ඒ සැරෙන් අවවාද කරනකොට කරන්න තියෙන පළවෙනි දේ තමයි පුතේ කෑ ගහන්න, රණ්ඩු කරන්න යන්න එපා. තේරුණාද? කරන්න ඕන පළවෙනිම දේ ඒක. රණ්ඩු කරන්න යන්න එපා. කෑ ගහන්න යන්න එපා. තේරුණාද? ඉස්සෙල්ලාම කරන්න ඕනේ මම මේ වැරද්ද කරනවද? මේ අම්මා තාත්තා මට අවවාද කරන, මේ මට චෝදනා කරන වැරද්ද මම කරලා තියෙනවද කියලා බලන්න. එතකොට ඔන්න ඔයාලට කාරණා දෙකක් තේරෙනවා. එකක් තමයි එක්ක ඔයා වැරද්ද කරලා තියෙනවා, එහෙම නැත්නම් ඔයා වැරද්ද කරලා නැහැ. නේද? අපි බලමු වැරද්ද කරලා තියෙනවා නම් අපි මොකද කරන්නේ? ඔන්න අපි වැරද්දක් කරා. ඒකට ඔන්න අපිට බැනුම් අහන්න නැත්නම් අවවාද ලබන්න සිද්ධ වුණා. දැන් මොකද කරන්නේ? ඒ අවවාදේ පිළි අරගෙන, ඒ වැරද්ද පිළි අරගෙන, ඒ වැරද්ද අපි හදා ගන්න ඕන. මොකද අපි වැරද්ද කරා. නේද? ජීවිතේ අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා පුතේ. ඔගොල්ලෝ අතිනුත් වැරදි වෙනවා, මං අතිනුත් වැරදි වෙලා තියෙනවා. අපි ලෝකේ ඉන්න හැමෝම අතින් වැරදි වෙලා තියෙනවා. නේද? වැරද්දක් නොවෙච්ච 100%ක්ම නිවැරදි අය මේ ලෝකේ නැහැ. නේ? ඒතකොට අපි හැමෝම අතින් වැරදි වෙනවනේ. අපි වැරදි වෙනවා කියන එක ගැන තේරුම් අරගෙන ඒක පිළිගන්න අපි නිහතමානී වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට දියුණු වෙන්න ලැබෙන්නේ. නේද? ඒ නිසා ඔන්න තමන් වැරද්දක් කරා නම් කිසිම දෙයකට බය වෙන්න එපා, ඒක පිළිගන්න. සමහර විට වැරද්ද පිළිගත්තාම අපිට බැනුම් අහන්න වෙයි. නේද? අපිට ටිකක් දුක හිතේ. හැබැයි අපි වැරද්ද පිළිගත්තොත් අනිත් අයගේ විශ්වාසය කියන දේ අපිට ලැබෙනවා. තේරුණාද? වැරද්ද පිළිගත්තොත්, තමන් වැරද්ද පිළිගත්තොත් අපිට ලැබෙන වටිනම දේ තමයි අනිත් අයගේ විශ්වාසය කියන එක. ඒ නිසා වැරද්ද පිළිගන්න. තේරුණාද? ඔන්න වැරද්ද කරලා නම් වැරද්ද පිළි අරගෙන මොකද්ද කරන්න ඕනේ? මම මේ වැරද්ද හදාගන්න ඕනේ කොහොම හරි කියලා උත්සාහ කරන්න. මං ආයේ මේ වැරද්ද කරන්නේ නැහැ කියලා තමන්ට මතක් කරගන්න. ඒ වගේම තමයි අම්මයි තාත්තයි නම් ඔයාට අවවාද කරන්නේ. එහෙම නැත්නම් ගුරුවරයෙක් නම් අවවාද කරන්නේ. එයාගේ ළඟට ගිහිල්ලා කියන්න, මට සමාව වෙන්න, මම මේ වැරද්ද කරා. මං ආයේ මේ වැරද්ද කරන්නේ නැහැ කියලා. තේරුණාද? අන්න හරි විදිහට අපි මේ දෙයට මුහුණ දුන්නා. ඔන්න එකක්. ඊළඟට සමහර වෙලාවට අපිට මුහුණ දෙන්න වෙන දේ මොකද්ද? අපිට මුහුණ දෙන්න වෙන අපි කරපු නැති වැරද්දකට බැනුම් ගහන්න වෙන එක. එතකොට මොකද කරන්න ඕනේ? ඒ වෙලාවට තරඬු කරන්න යන්න එපා. තේරුණාද? ඒ වෙලාවටත් ඉවසන්න. ඇයි දන්නවද? අපි වැරද්දක් කරලා නැත්තම් අපි කලබල වෙන්න ඕනේ නැහැ. අපි වැරදි නැහැ කියලා පෙරේ ඔප්පු කරන්න. මොකද මේ ලෝකේ සත්‍ය කියන්නේ හැමදාම ජය ගන්න දෙයක්. ඒ නිසා තමන් වැරද්දක් කරොත් ඒ දේ හදාගන්න දෙපාරක් හිතන්න එපා. ඒ වගේම තමයි තමන්ට වැරදි පෙන්නලා දෙන අයත් එක්ක කවදාවත් තරහ ගන්න එපා. මේ දේවල් ඕගොල්ලෝ පුරුදු කළොත් ඕගොල්ලෝගේ ජීවිතයට ලොකු යහපතක් උදා වේවි. අපිට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපේ මේ ස්වාමීන් වහන්සේ කියපු දේ මගේ පුංචි යාළුවා හිතට ගත්තා නේද? ඒකනේ මන් දන්නවා මගේ පුංචි යාළුවා හැමදේම හිතට ගන්නවා කියලා. හරි ඉතින් ඔන්න මමත් ස්වාමීන් වහන්සේ වගේම ඔයාලට සුබ දවසක් වෙන්න කියලා, ඒ වගේම ඔයාලා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න සුබ විදිහට කරන්න පුළුවන් වෙන කියලා ප්‍රාර්ථනා කරලා දැන් මං යනවා අපේ ඊතුරු කතාවට. ඉතින් පුංචි යාළුවනේ අපි දැන් මේ දේවී කුමාරියට චුට්ට එයා ලොකු වෙනකොට එයාට වයස අවුරුදු 16ක් පමණ වුණා. එතකොට අපේ ලංකාවට මහා විපතක් වුණා. ඒ මොකද්ද කියලා දන්නවද? අපේ ලංකාවට වුණු විපත තමයි මුහුදේ වෙරළේ මුහුදු රළ වැඩි වුණා. ඒ වගේම මුහුද ගොඩ ගලන්න පටන් ගත්තා. හැබැයි පුංචි ආරුනේ දැන් කාලේ විදිහට කියනවා නම් සුනාමියක් ආවා. ඉතින් ඒ සුනාමියට මුළු ගම්, ඒ කියන්නේ ගෙවල්, දොරවල්, සත්තු, මිනිස්සු හැමදේම මුහුදට ගහගෙන ගියා. ඉතින් ඉතුරු ටිකත් අහගන්න කලින් චූට්ටක් ඉන්නකෝ අපි ටක් ගාලා ගිහිල්ලා අපේ වැඩසටහන දෙවනි විශේෂාංගෙත් බලන්න. එහෙනම් පුංචි යාළුවනේ මේ තමයි දවසේ කතාව. මද්‍රව්‍ය නිවාරණය ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. යටත් විචිතවාදයේ ගණුදුර විසින් මෙරට ඉතිරි කර ගිය දහසකුත් අඳුරු මතකයන් අතර ශ්‍රී ලාංකීය හදවත් සොරාගත් ඛේදනීයම දෙයක් තමයි මද්‍රව්‍ය කියන්නේ. මද්‍රව්‍ය අයිස්, හෙරොයින්, ගංජා, අරාකු, සිගරට් වගේ විවිධාකාර නාම පාඨයන්ගෙන් මුළු ලංකාව පුරාම මේ වන විට ඉතාමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේදීත් සඳහන් කරනවා මද්‍රව්‍ය කියන්නේ පරිහානියට පත්වන පරාභව කරුණක් කියලා සිංහලෝවාද සූත්‍රයේදී තමයි සිංහල ගෘහපතියට බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරන්නේ. මද්ද්‍රව්‍ය කියන්නේ අම්මා තාත්තා Tamanගේ දරුවන් බිරිඳ හඳුනන්නේ නැති සිහිය විකල් වූ ජාතියක් බිහි කරන්න පුළුවන් කරුමකාර දෙයකට. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන යටත් විජිතවාදීන්ගෙන් තමයි ශ්‍රී ලංකාවට මද්ද්‍රව්‍ය හිමි වෙන්නේ. මද්ද්‍රව්‍ය කියන්නේ පුද්ගලයා වගේම සමාජයත් පරිහානියට පත් කරන්න පුළුවන් දෙයකට. මද්ද්‍රව්‍ය වලට පුළුවන් Tamanගේ දෙමව්පිය හඳුනන්නේ නැති දරුවන් වගේම සමාජයට කිසිම වැඩක් කරන්න බැරි සිහිය විකල් වූ මිනිසුන් බිහි කරන්න. මද්ද්‍රව්‍ය වලට තවත් හැකියාව තියෙනවා බෝ නොවන රෝග බෝ කරලා මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කළා නිස්කාරණේ මිනිස්සුන්ගේ ජීවිත නැති කළා දාන්න. මද්ද්‍රව්‍ය කියන්නේම ඒ තරම් ඛේදනීයම දෙයක්. ඉතින් මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයන්ගේ දරුවන් අනාගතයේ බිහි වෙනවා. මේ දරුවෝ තමයි අනාගතයේ ලෝකය බාරගන්නේ. අනාගත ලෝකය බාරගන්න දරුවෝ නිරෝගී වෙන්න ඕන නේද? හැබැයි මද්ද්‍රව්‍ය භාවිතා කරන දෙමව්පියන්ගේ දරුවෝ මානසික වගේම කායික ආබාධ ඇතුව තමයි උපත ලබන්නේ. ඉතින් මේ උපත ලබන දරුවන්ගෙන් අනාගතය ගැන අපට විශ්වාස කරන්න පුළුවන්ද? එහෙම කරන්න හැකියාවක් නැහැ. මද්ද්‍රව්‍ය වලින් ඒ විදියට පුද්ගලයා පිරිහෙනවා. පුද්ගලයා පිරිහෙනකොට ඉබේටම සමාජයත් පිරිහෙනවා. ඒ වගේම තමයි මේ වෙන විට ඔබත් දන්නවා මමත් දන්නවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිහානියට පත් වෙලා උද්දමනය ඉහළ ගිහින් කියලා. ඔබ නිකමටවත් හිතුවද මද්ද්‍රව්‍යත් මේ උද්දමනය ඉහළ යන්න එක හේතුවක් කියලා? මේ වෙන විට මද්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ වැරදි තමයි මහේස්ත්‍රාත් අධිකරණවල ඉඳලා ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වා දිනකට වැඩි වශයෙන් විභාග වෙන්නේ. ඒ වගේම තමයි දහස් ගණනකට ආසන්න පිරිසක් මද්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ වැරදි නිසා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලත් බන්ධනාගාරවලත් සිරගත කරලා තියෙනවා. මේ සිරකරුවන් නඩත්තු කරන්න වගේම මේ මද්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම් කරන්නත් රජයට විශාල වියදමක් වැය වෙනවා. ඒ වගේම තමයි මේ විදිහට පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සහ බන්ධනාගාරවල නිකරුණේ කාලය නාස්ති කරන්නේ රටේ ආර්ථිකයට ශ්‍රම ශක්තිය වගේම කායික ශක්තියත් සපයන්න පුළුවන් පිරිසක්. ඉතින් මොවුන් මේ විදිහට නිස්කාරණේ නිකාලය ගත කිරීම රටේ ආර්ථිකය කඩා වැටෙන්න එක් හේතුවක් කියලා ඔබ නිකමටවත් හිතුවද? නැහැ. ඒකත් එක් හේතුවක් රටේ ආර්ථිකය කඩා වැටෙන්න. උද්දමනය ඉහළ ගිහිල්ලා කියනවා ලංකාවට ඩොලර්ස් ඕන කියනවා. අපි කරන්න ඕනේ අපනයනය වැඩි කළා ඩොලර්ස් ලංකාවට ගෙන්න ගන්න එක. හැබැයි අපේ ජාවාරම්කාරීන් කරන්නේ හොර රහසේ ලංකාවේ රුපියල් පිටරටට යවලා පිටරටින් ලංකාවට මද්ද්‍රව්‍ය ගෙනල්ලා මුළු ලංකාව පුරාම මේ මද්ද්‍රව්‍ය ව්‍යාප්ත කරන එක. මේ ව්‍යාප්ත කරන මද්ද්‍රව්‍ය රට තුල වැළැක්විය යුතුයි. මද්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් මේ වෙන විට රජය විවිධාකාර පියවර අරගෙන තියෙනවා. 2006 වර්ෂයේදී තමයි දුම්කල හා දුම්බැටි නිවාරණ පනත ගේන්නේ. 2006 ඉඳලා අද වෙන විට වසර 16ක් 17ක් ගත වෙලා. හැබැයි අපේ සමාජය තුළ තවමත් දුම්කල හා දුම්බැටි තියෙනවා. මේ පනත් ක්‍රියාත්මක කරාට මදි ඒව නිසියවරෙන් ක්‍රියාත්මක වෙනවාද කියලා බලන්නේ නැත්නම් මේ වෙන විට අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය ඒ වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසල් පද්ධතිය තුර මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පවත්වනවා. නමුත් තවමත් නවතම වාර්තාවලින් සඳහන් වෙනවා වයස අවුරුදු 14ට වැඩි නගරාසන්න පාසල්වල සිසුන් අතර බොහොමත් ශීඝ්‍රයෙන් මේ මද්ද්‍රව්‍ය ව්‍යාප්ති වෙනවා කියලා. ඉතින් මේ මද්ද්‍රව්‍ය නැවැත්විය යුතුම කාලයක්. නමුත් පසුගිය දිනවල ශ්‍රී ලංකා ජනරජය විසින් සාධනීය පියවරක් ගත්තා මද්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව. මම දකින සාධනීයම පියවර තමයි ඒක. පසුගිය දවසේ සියලුම මද්ද්‍රව්‍යවල බදු ඉහළ දැම්මා. එය මෙතෙක් ශ්‍රී ලංකාව මද්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙන ඇති සාධනීයම පියවර කියලා මම මතක් කරන්න කැමතියි. ඉතින් මේ මද්ද්‍රව්‍ය මෙතරම් කාලයක් වළක්ව ගන්න බැරි වුණේ ඇයි? මද්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට අනුබල දෙන්නේ මද්ද්‍රව්‍ය නිවාරණය කරන්න ඕන නිලධාරීන්. එහෙම නේද? ඔබ මොහොතකට ඒ ගැන හිතන්න. ඉතින් මේ එළඹිලා තිබෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් ආර්ථිකයක් තියෙන ලෝකයේ දියුණු රටක් බවට පත්වෙන ශ්‍රී ලංකාවට අනාගතයක් ඉතුරු කරන්න ඕන කාලයක්. ඉතින් මේ එළඹිලා තිබෙන්නේ මද්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ක්‍රියාමාර්ග ගත යුතු කාලය නොව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක යුතු කල යුතු කාලය බව නිසි බලධාරීන්ගේ ඇස් ලේ ඉස් මස් සියල්ලට දැනේවා යන ප්‍රාර්ථනය කරමින් මම නිහඬ වෙන්නම්. හරි, මගේ පුංචාලු අපේ පුංචි යාළුවා අපිට කියලා දුන්න දේ අහගෙන නේද හිටියේ? හරියටම හරි. අන්න හොඳ ළමයි. අන්න එහෙම තමයි කියලා දෙන දේවල් හොඳට අහගන්න ඕනේ. ඉතින් මගේ පුංචි යාළුවන්ටත් පුළුවන් ආලගේ දස්කම් අපිට පෙන්නන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ දුරකථනංකයට කතා කරන්න. ඉතින් ඒ තමයි 0717444 කියලා කියන්නේ. ඉතින් අන්නේ අංකයට කතා කරොත් මගේ පුංචි යාළුවන්ට පුළුවන් අන්නේ වගේ දස්කම් අපිට පෙන්වන්න. හරි ඉතින් අපි අපේ ඉතුරු කතා ටිකටත් යමුකෝ. ඉතින් දැන් පුංචි යාළුවනේ අපේ මේ මුහුදේ රළ පාර හයියෙන් ඇවිල්ලා රජමාලිගාව අසලටම ආවා. ඉතින් අපි මේ කැලණිතිස්ස රජතුමා ගොඩාක් බය වෙලා හිටියේ. අන්න ඒක හින්දා මෙන්න අපේ මේ මුහුදේ රළ අඩු කරගෙන, ඒ කියන්නේ සුනාමිය නැති කරන්න අනාවැකිකරුවන්ට එන්න කියලා විසඳුමක් හොතෝරගෙන එයා කල්පනා කරා. ඉතින් පුංචි යාළුවනේ දැන් මේ කැලණිතිස්ස රජතුමා තමාගේ රජමාලිගාවට අනාවැකිකරුවන්ව ගෙන්නුවා. ඒ අනාවැකිකරුවෝ කිව්වා කැලණිතිස්ස රජතුමාට මේ මුහුදේ රළ පාර නැති කරන්න නම් මේ රජමාලිගාවේ කෙනෙකු බිල්ලට දෙන්න ඕනි කියලා. ඉතින් ඒක අපේ මේ පුංචි දේවි කුමාරිය අහගෙන හිටියා. ඉතින් පුංචි යාළුවනේ ඉතර ඉස්තර ටිකත් අහගන්න කලින් ඔහොම වෙන්න අපි ටක් ගාලා ගිහලා ඊළඟ විශේෂාංගෙත් බලමු. එහෙනම් මේ තමයි දස්කම් විස්කම්. යාළුවනේ බලන්න අපේ මේ පුංචි යාළුවා ටික හරිය ලස්සනට ඉදිරිපත් කරා නේද? ඒකනේ මම නම් හරිම ආසාවෙන් බලන් හිටියා. ඕගොල්ලොත් බලන් හිටියා නේද? හරි ඒක තමයි. එහෙනම් අපි යමුකෝ ඒ කතාව අහන්න. ඉතින් දැන් මේක හින්දා අපේ මේ දේවි කුමාරිය ඉතා කැමැත්තෙන් තමා රට බේරගන්න, තමාගේ රට වැසියෝ ටික බේරගන්න කල්පනා කරලා හිතලා ඉදිතරව ඒ කියන්නේ හිතා කැමැත්තෙන් අපේ මේ දේවි කුමාරිය මුහුදට බිලි දෙන්න ඉදිරිපත් වුණා. ඉතින් පුංචි යාළුවනේ අපේ මේ දේවි කුමාරිය හිතා කැමැත්තෙන්නේ අපේ මේ රට වැසියෝ වෙනුවෙන් අපේ මේ රටක් වෙනුවෙන් මුහුදට බිලි දෙන්න යන්නේ. ඉතින් ඒක නිසා අපේ මේ කැලණිතිස්ස රජතුමාට ඒක නවත්තන්න බැරි වුණා. ඉතින් ඒක නිසා කැලණිතිස්ස රජතුමා විසින් ගන්නාලේපිට රුවල් නැවක් අපේ මේ දේවි කුමාරියට නිර්මාණය කළ දුන්නා. ඉතින් පුංචි යාළුවෝ දන්නවද අපේ මේ කැලණිතිස්ස රජතුමා තමගේ දේවි කුමාරියට හදලා දුන්න රුවල් නැව පිටිපස්සේ සඳහන් කරලා තිබෙ මොකද්ද කියලා? ඒ තමයි කැලණිතිස්ස රජතුමාගේ දියණිය වන දේවි කුමාරිය සහ එය අපේ මේ රට වැසියෝ වෙනුවෙන් රටක් වෙනුවෙන් රට වැසියෝ වෙනුවෙන් තමයි මුහුදට බිල් දෙන්න යන බව කියලා අපේ මේ කැලණිතිස්ස රජතුමා රුවල් නැව පිටිපස්සේ සඳහන් කළ රන්නන් අකුරින් සඳහන් කළ තිබ්බා. ඊටර ටික අහන්න කලින් ඊළඟ විශේෂාංගයට ගිහිල්ලාමුකෝ. හරි එහෙනම් මේක හොඳට අහගන්න ඕනේ. එහෙනම් පුංචි යාළුවනේ මේ තමයි ත්‍රිභාෂා. ත්‍රිභාෂා. ඔන්න අද දවසේ මතක තියාගන්න ඔයාලට මම කියලා දෙනවා භාෂා තුනකින් වචනයක්. එක වචනේ ගානේ දවසට මතක තියාගමු. ඔන්න අද මම කියලා දෙන වචනේ තමයි පාසල. පාසලට අපි සිංහලෙන් කියනවානේ පාසල කියලා. එතකොට ඒක දෙමළෙන් කියන්නේ කොහොමද? දෙමළෙන් අපි කියනවා පාඩශාලෙයි. 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 දෙමළෙන් අපි කියනවා පාඩශාලෙයි කියලා. එතකොට පාසලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? ඒක නම් ඉතින් ගොඩක් අය දන්නවා. දන්නේ නැහැ කියන්න බලන්න. පාසලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? අපි කියනවා ස්කූල්. ස්කූල්. හරි. එතකොට පාසල පාඩශාලෙයි ස්කූල්. ඔන්න දැන් ඔයාලට මේ වචනේ අද දවසම පුරුදු වෙන්න. එතකොට ඔයාලගේ හොඳට ඔළුවට මේ වචනේ යනවා. පාසල පාඩශාලෙයි ස්කූල්. ඔන්න අපේ ත්‍රිභාෂා විශේෂාංගයෙන් සිංහල ඉංග්‍රීසි දෙමළ වචන අපි කියලා දෙනවා. ඉතින් හොඳට මේක මතක තියාගන්න. අද අපි කියලා දුන්නේ පාසල පාඩශාලෙයි ස්කූල්. පුංචි යාළුවනේ අපිට හැම විෂයක්ම අවශ්‍ය වෙනවා. මොකද අපි කොහේ හරි රටකට ගියොත් අපි කාත් එක්ක හරි කතා කරොත් අපිට භාෂාවක් අවශ්‍ය වෙනවනේ. පිට රටකට ගියොත් ඉංග්‍රීසි භාෂාවක් අවශ්‍ය වෙනවා. ඉතින් අන්න ඒක හින්දා මෙන්න මේ පාඩම හොඳට අහගන්න ඕනේ. හරි. ඉතුරු ටිකටත් යමුකෝ අපි. හරි. ඔන්න ඉතින් දැන් අපේ මේ දේවි කුමාරිය මුහුදේ යනකොටම එකපාරට මුහුදේ රළ පහර අඩු වුණා. ඒ කියන්නේ සුනාමිය නැති වුණා. ඊට පස්සේ අපේ මේ දේවි කුමාරියව පාවෙලා අපේ ශ්‍රී ලංකාවේ රුහුණු ප්‍රදේශයේ කිරින්ද විහිරේට ගොඩ වුණා. එකල හිටපු ගම්මැසියෝ රජතුමාට ගිහිලා කිව්වා. ඉතින් එකල හිටපු රජතුමා තමයි කාවන්තිස්ස රජතුමා. ඉතින් කාවන්තිස්ස රජතුමා දැක්කා රන්වන් රුවල් නැව පිටිපස්සේ සඳහන් කරලා තිබ්බ මේ තමයි කැලණිතිස්ස රජතුමාගේ දේවී කුමාරිය. ඒ වගේම අපේ මේ රටක් වෙනුවෙන් පිළි දෙන්නයි මේ යන්නේ කියලා සඳහන් කරලා තිබ්බනේ. ඉතින් ඒක අපේ මේ කාවන්තිස්ස රජතුමා දැනගත්තා. ඉතින් ඒකට පස්සේ අපේ මේ කාවන්තිස්ස රජතුමා ඉතා ගෞරවයෙන් පෙරහැරගෙන අපේ මේ විහාරමහා දේවියම කාවන්තිස්ස රජතුමාගේ රජමාලිගාවට කැඳවගත්තා. ඊට පස්සේ අපේ මේ කාවන්තිස්ස රජතුමා ඇයව අගමැහෙසිය බවට පත් කරගත්තා. ඉතින් පුංචි යාළුවනේ ඉතුරු ටිකත් අහගන්න කලින් අපි ටක් ගාලා ගිහලා තව එක විශේෂාංගයක් බලමුකෝ. එහෙනම් මේ තමයි පුංචි යාළුවනේ දවසේ මෙඩි ටිප්ස්. සුබ දවසක්. හැම දුවෙක් පුතෙක්ම හොඳින් තමන්ගේ ශරීරය ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද කියලා කියනවා නම් අපේ සමමතින් තමයි අපේ ශරීරය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරලා තියෙන්නේ යම් යම් විස බීජ රෝගකාරක අපේ ශරීරයට ඇතුල් වීම වළක්වන්න. ඒ නිසා අපේ මේ සමෙහි පිරිසුදු බව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒක නිසා මතක තියාගන්න ඕනේ අපි සමට යම් යම් කාරණා සිද්ධ කරද්දී පරිස්සම් වෙන එක වැදගත් වෙනවා. ඉතින් ඔබේ සම මත ඇතිවන සීරීම් තුවාල වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර වෙලාවකදී අපිට යම්කිසි කඩියෙක් මදුරුවෙක් වගේ දෂ්ට කළාම ඇතිවන කැසීමත් එක්ක එන තුවාලය. එහෙම නැත්නම් සමහර වෙලාවකදී සෙල්ලම් කරනකොට ඇතිවන සීරීම් සුළු තුවාල වගේ ඒවා ඇතම් වෙලාවකදී අපි වැඩි සලකන්නේ නැතුව නොසලකා හරින වෙලාවල් තියෙනවා. යම් විදිහකින් එවැනි දෙයක් සිද්ධ වුණොත් ඒක පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා දාන්න මතක තියාගන්න. අපි නිරෝගී නම් ඉතාම ඉක්මනින් ඇතිවන සීරීම වේලිලා ගිහිල්ලා සුවාතට හැරෙනවා. සමහරට විශේෂ බෙහෙතක් අවශ්‍ය වෙන්නේත් නැහැ. නමුත් ඒ පිරිසිදු කර තබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ටිකක් ලොකුවට සීරිලා තියෙනවා නම් පිරිසිදු රෙදි කඩකින් ඒක ගෝස් එකකින් හරි නැත්නම් ඉතා පිරිසිදු රෙදි කඩකින් ගොඩක් තද කරන්නේ නැතුව මෘදු විදිහට ආවරණය කරන එක වැදගත්. ඒ වගේම මතක තියාගන්න ඔබ සෙල්ලම් කරනකොට යකඩ ඇණයක් වගේ දෙයක් ඇනුනොත් කටුවක් වගේ දෙයක් ඇනුනොත් එහෙම නැත්නම් ඔය යකඩ වැටක කම්බියක වගේ දෙයකට සීරුනොත් අනිවාර්යයෙන්ම අම්මව තාත්තව දැනුවත් කරන්න. ඒක සුළු සීරීමක් කියලා නොසලකා අරින්න එපා. අවශ්‍ය වුණොත් වෛද්‍ය උපදෙසක් ගන්න මතක තියාගන්න ඕනේ. මොකද හැම සීරුනොත් එතනින් ඊටාම පහසුවෙන් සමහර විස බීජ අපේ ශරීරයට යන්න පුළුවන්. ඒ වගේම මලකඩ කාපු දෙයකින් හෝ අධික ලෙස මඩ තැවරුණු දෙයකින් සීරීමක් වුණොත් ඇනීමක් වුණොත් වෙනත් විස ද්‍රව්‍ය අපේ ශරීරයට යන්න පුළුවන් නිසා ඒ ගැන දෙමව්පියෝ දැනුවත් කරලා වෛද්‍ය උපදෙසක් ගැනීම වැදගත්. බය වෙන්න එපා. සෙල්ලම් කරන එක හොඳයි. තුවාල වෙනවා. ඒකට බය වෙන්න එපා. අපි ඒකෙන් පරිස්සම් වෙන්න සුදුසු ප්‍රතිකාරයක් කරගමු. ඉතින් පුංචි යාළුවනේ ඔයාලේ විශේෂාංග බැලුවා නේද? ලොව උතුම්ම ධනේ තමයි නිරෝගී කම. කියන්නේ ඒක හින්දා මගේ පුංචි යාළුවා මෙන්න මේ විශේෂාංග හොඳට බලලා තමන්ගේ සෞඛ්‍ය නිරෝගී ගැන මොනවා හරි දෙයක් හිතර ගන්න ඕනේ. හරි අපි අංක කතාවට දැන් පුංචි යාළුවනේ දැන් අපේ මේ දේවී කුමාරිය කිරින්ද වෙහෙරට ළඟා වුණ හින්දා තමයි ඇයට විහාරමහා දේවී නමින් දැනටත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි දැනටත් කියන්නේ කවුරු කියලාද? විහාරමහා දේවිය කියලා. ඉතින් මේ විහාරමහා දේවියට පුත් කුමාරවරුන් දෙදෙනෙක් හම්බුණා. ඉතින් පොන්චි යාළුවනේ අපේ මේ විහාරමහා දේවියගේ වැඩිමල් පුත් කුමාරයා තමයි දුටුගැමුණු රජතුමා. ඒ වගේම බාලමුණු පුත් කුමාරයා තමයි සද්ධාතිස්ස රජතුමා. අන්න ඒක හින්දා තමයි අපේ මේ විහාරමහා දේවිය අන්නේ නමින් ප්‍රසිද්ධ වුණේ. ඉතින් එදා ඉඳලා අපේ අනුරාධපුර අපිට දකින්නට ලැබෙන රුවන්වැලි මහසෑය සාදලා තියෙන කවුද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒ තමයි විහාරමහා දේවියගේ වැඩිමල් පුත් කුමාරයා වුණ දුටුගැමුණු රජතුමා. ඉතින් අන්න ඒක හින්දා මම හිතනවා මගේ පුංචි යාළුවා මං කියලා දෙන දේ හොඳට අහගන්න ඇති කියලා. ඉතින් ඊට කලින් අපිට තව එක විශේෂාංගයක් බලන්න තියෙනවා. ඉතින් පුංචි යාළුවනේ ඒ විශේෂාංගය තමයි දවසේ යොදන අයිබෝන් සුබ උදෑසනක්. මට හිතෙනවා මේක අපි උදේට කතා කරන්නේ අපේ දුවල පුතාලටනේ. දුවල පුතාලට වගේම අම්මල තාත්තලටත් වැදගත් වෙයි කියලා මට හිතෙනවා. මොකද අපි මනෝවිද්‍යාත්මකව කෙනෙක්ව අභිප්‍රේරණය කරනකොට එහෙමත් නැත්නම් මොටිවේට් කරනකොට නිතර පාවිච්චි කරන පොඩි ටෙක්නික් එකක් තමයි මේක. ටෙක්නික් එකක් කිව්වට අපි මේක පුංචි කාලේ නම් පුරුදු පුහුණු කරාම කොයිතරම් අපිට වැදගත්ද කියන කාරණාව මම දන්න නිසා තමයි දුවල පුතාලට අද උදේම මේක කියන්න හිතුවේ. ඉලක්කය ගැන ඕනතරම් ඔයගොල්ලෝ කියවලා ඇති, අහලා ඇති, නරඹලා ඇති ටෙලිවිෂනේ. ඉලක්ක කියලා කියන්නේ අපිට ජීවත් වෙන්න අපි මිනිස්සු නම් අපිට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඕනේ. ඉතින් මේ බලාපොරොත්තුව මොන වගේද අපි සාක්ෂාත් කරගන්නේ? බලාපොරොත්තු තියෙන්න පුළුවන් මම රටේ ජනාධිපති වෙනවා, මම නළුවෙක් වෙනවා, මම නිලියෙක් වෙනවා, මම ගුරුවරයෙක් වෙනවා, මම වෛද්‍යවරයෙක් වෙනවා. හීන බලාපොරොත්තු අපි හැමෝටම තියෙනවා. හැබැයි පුතේ අපි මේ හීනවලට බලාපොරොත්තු වලට වැඩ කරනකොට මේක යථාර්ථයක් බවට පත් වෙන්න වැඩ කරන්න ඕනේනේ. අන්නේ යථාර්ථවාදී බලාපොරොත්තුවක් අපි ළඟ තිබ්බොත්නේ අපි සාර්ථක පුද්ගලෙක් බවට පත් වෙන්නේ. ඉතින් මම මේ හිතුවේ අපේ ඉලක්ක එහෙම නැත්නම් ගෝල් එක, ගෝල් සෙටින්ග්ස් කොහොමද අපි ෂේප් අප් කරගන්නේ? ඉතින් මෙතනදී මම කාරණා තුනක් කියනවා. ඉලක්ක කියන ඒවා අපිට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. එකක් කෙටි කාලීන ඉලක්ක, අනිත් එක මධ්‍ය කාලීන ඉලක්ක, අනිත් කාරණාව තමයි දිගු කාලීන ඉලක්ක. එතකොට මේකෙන් එකක් තෝරගන්න නෙමෙයි මේ තුනම ඕගලන්ට අවශ්‍යයි. තමන්ගේ ජීවිතේට අදම හිතන්න මගේ කෙටි කාලීන ඉලක්කය මොකක්ද? මගේ මධ්‍ය කාලීන ඉලක්කය මොකක්ද? මගේ දිගු කාලීන ඉලක්කය මොකක්ද? මම උදාහරණයකින් කියන්නම්. එතකොට පුතාලට මේක පැහැදිලි වෙයි. මගේ කෙටි කාලින ඉලක්කය තමයි මේ පාර වාර විභාගයට ගිය පාර වාර විභාගයට වඩා ලකුණු ගන්න එක. ඔක්කොම 75න් ඉහළ විෂයන් වලට ගන්න එක. ඔන්න මගේ කෙටි කාලින ඉලක්කය. මගේ මධ්‍ය කාලින ඉලක්කය මොකද්ද? මගේ සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වෙන්න. මම අපේක්ෂා කරන මගේ ප්‍රතිඵල මට ලැබෙන්න ඕනේ. ඒක A9ක්ද A5ක්ද 6ක්ද නෙමෙයි තමන් අපේක්ෂා කරන ප්‍රතිඵලය. ඒ වෙනුවෙන් එතකොට තමන්ට වැඩ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ පුතේ අපි යථාර්ථවාදී නොවන ඉලක්ක ඔළුවේ තියාගත්තා කියලා අපිට සාර්ථකත්වයක් කරගන්න බෑ. හැමදාම පන්තියේ 28 වෙනියා වෙනකල් ඔබ කිසිම උමනාවක් අවධානයක් නැතුව වැඩ කරලා මම ලබන වාරේ පළවෙනියා වෙනවා කියලා කිව්වට ඒක යථාර්ථවාදී ඉලක්කයක් වෙන්නේ නැහැ. ඒකට ඔබ වැඩ කරන්න ඕනේ. ඉතින් මම ඒකයි කිව්වේ මේ අපිට achieve කරන්න පුළුවන් ටාගට් එක අපි ඔළුවට ගන්න ඕනේ. එහෙනම් දිගු කාලින ඉලක්ක වෙන්නේ මොකක්ද? ඒ තමයි තමන්ගේ හීනය. මම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් වෙනවා, මම ගුරුවරයෙක් වෙනවා, මම වෛද්‍යවරයෙක් වෙනවා, මම ඉංජිනේරුවෙක් වෙනවා, මම රංගන ශිල්පියෙක් වෙනවා. මේ ඕනම දෙයක්. එහෙමත් නැත්නම් මම තාක්ෂණික ශිල්පියෙක් වෙනවා. මේ ඕනම දෙයක් තමයි ඔබේ දිගු කාලින ඉලක්කයේ විදිහට අද ඔබට හිතන්න පුළුවන් වෙන්නේ. මම මේ පුංචි උදාහරණයක් කිව්වේ. හැම දෙයකටම මේක ඇප්ලයි කරන්න පුළුවන්. එහෙනම් ඉලක්ක කියන ඒවා අපිව අපේ සාර්ථකත්වය කරා එක් කරගෙන යන බොහොම හොඳ මෙවලමක්. ඉතින් මේ මෙවලම හරි ලස්සනට shape up කරලා පාවිච්චි කරන විදිහටයි මම කිව්වේ. ඉලක්ක තුන සකස ගන්න මතක තියාගන්න. කෙටි කාලින ඉලක්කයක්, මධ්‍ය කාලින ඉලක්කයක් සහ දිගු කාලින ඉලක්කයක්. ඉතින් හැම කෙනෙකුටම සුබ දවසක්. හරිදී මගේ පුංචි යාළුවන්නේ අපිට කියලා දුන්න දේවල් හොඳට අහගත්තා නේද දවසේ උදනේ? හරි. ඉතින් පුංචි යාළුවනේ දැන් මම ඔයාලටද කියලා දුන්නේ කවුරු ගැනද? විහාරමහා දේවිය ගැන. ඉතින් පුංචි යාළුවනේ තව එකම එක විශේෂාංගයක් අපිට දැන් ඉතුරු වෙලා තියෙනවා. ඒක හින්දා අපි දැන්ම ගිහලා අන්නේ විශේෂාංගේ බලලමු. ඉතින් මේක වටින ඔයාලටම තමයි. එහෙනම් මේ තමයි හොන පුරුදු. ආයු බොහෝ වේවා, සුබ උදෑසනක් වේවා. ඉතින් ඔන්න ඉස්කෝලේ යන්න ලෑස්තිලා ඉන්න මගේ ආදරණීය පුංචි දුවලා පුතාලට මම අද කියලා දෙන්න හදන්නේ ලස්සන උපදේශයක්. මේ උපදේශය එන්නේ සිරිත් මල්දම පොතේ. ඉතින් සිරිත් මල්දම පොතේ තියෙන මේ කවිය මං කියන්නම්කො මුලින්ම. අනුන්ගෙන් නැති උන දෙයක් ලැබුණොත් යම් දින ඒ සංගවා නොගෙන දෙන්ට කරුණා කරන් සතුටින. මොකක්ද ඒ කිව්වේ? අද දවසේ හොඳට හිතට ගන්න ඕනේ දෙයක් තමයි ඒ කවියෙන් කියවුනේ. දැන් හිතන්න ඔයාලා ස්කූල් බස් එකේ නැගලා ඉස්කෝලේට යනවා. යනකොට කාගේ හරි යාළුවෙක්ගේ වතුර බෝතලයක් අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. ඔයාලට ඒක හම්බ වෙනවා. මොකද කරන්නේ? හෙමින් සැරේ අරගෙන බෑග් එකට දාගන්නවා. එහෙමද? නෑ. හෙමින් සැරේ අරගෙන බෑග් එකට දාගන්නේ නෑ. ඒක ඒ යාළුවා කවුද කියලා හොයලා බලලා හවස එනකොට එයාට බාර දෙනවා. නැත්තම් ඔන්න ඉස්කෝලේට ගියා කියලා හිතන්නකෝ. ඉස්කෝලේට ගිහිල්ලා කාගේ හරි මකණිය බිමට වැහලා හෙමින් සැරේ පෙරෙල්ල ඔයා කකුල් දෙක ළඟටම ඇහිලා. මොකද කරන්නේ? හෙමින් සැරේ කවුරුත් දැක්කේ නෑ මම ගන්නවා. හෙමින් සැරේ නැගිටලා අතට ගන්නවද? නෑ. එහෙම කරන්නේ නෑ හොඳ ළමයි. ඉතින් මේ කවියෙන් කියලා දුන්නේ කාගේ හරි නැතිවෙච්ච දෙයක් අපිට ලැබුණොතින් අපි ඒක හඟව ගන්න නැතුව, ඒ කියන්නේ සංගව ගන්නේ නැතුව, ඒ කියන්නේ හංග ගන්නේ නැතුව, හොරකමක් විදියට තියාගන්නේ නැතුව ඒක හරීම සතුටින් අනේ මේ ඔයාගේ මකන කෑල්ල නැති වුණා, මේ මගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා දෙනවා, ඔයා මේක ගන්න හොඳේ, අනේ මේ ඔයාගේ වතුර බෝතලයද මේ අමතක වෙලා දීලා තිබුණනේ බස් එකේ, මං ඉතින් මේක අරන් තියාගත්ත, ඔයා තියාගන්න. එහෙම දෙන්න ඕන අද නේද? ඉතින් ඒ යා නැතුණාම පස්සේ යාට ගොඩාක් දුක හිතෙනවා. දැන් හිතන්නකො ඔයාලා ගොන්න පැන්සලක් නැති වුණා. ඔයාලට කොච්චර දුකයිද? ලස්සන උල් මාරු කරන පැන්සලක් ඔයාලා ළඟ තියෙනවා. එතකොට ඒක නැති වුණාම පස්සේ ඔයාලට දුකයිනේ නේද? ඉතින් ඒක කවුරු හරි හොරකම් කළොත් එම නැති වුණොත් එම හරි දුකයිනේ. එහෙම නැතුව කවුරු හරි කෙනෙක් අන්නේ නැති වෙලා දීලා ඔයා දුකෙන් ඉන්නවා. මගේ පැන්සල නෑනේ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ මේ ඔයාගේ පැන්සල මට හම්බුණානේ, මේ ඔයා මේක ගන්න. ඔයාට කොච්චර සතුටුද? ඉතින් එයා ඒක දෙන්නේ සතුටින්, ඔයා ඒක ගන්නෙ සතුටින්. ඒක හරි හොඳයි. ඉතින් ඔන්න අද දවසේ ඔයාලා හිතට ගන්න ඕනි දෙයක් තමයි මොකක් හරි නැති වුණ දෙයක් ඔයාලට ලැබුණොත් ඒක සතුටු සිතින් එයාලට දෙන එක. අද සියපත්‍යායේ හොඳ පුරුදු විශේෂාංගයෙන් මම කියලා දුන්නේ අන්න ඒක. අනුන්ගෙන් නැති උන දෙයක් ලැබුණොත් යම් දින එය සංගවා නොගෙන දෙන්ට කරුණා කරන් සතුටින කනේද හරිම සතුටු සිතින් නැති වෙච්ච දෙයක් ලැබුණොත් එයාට ඒක දෙන්න. ඉතින් ඔන්න අද දවසේ ඔයාලා ඉස්කෝලේ යන ලෑස්තිලා ඉන්න මේ වෙලාවේ අද දවසේ ප්‍රගුණ කරන්න ඕන හොඳම හොඳ පුරුද්දක් තමයි මම කියලා දුන්නේ. ඉතින් හොඳට ඒක හිතට අරගෙන කාගේ හරි නැති වුණ දෙයක් ඔයාලට ලැබුණොත් ඒක හිමින් සැරේ කරුණාවෙන් සතුටින් ඒක බාර දෙන්න හිතට ගන්න. අනුන්ගේ දේවල් අපිට ඕන නැහැ. එහෙනම් අපිට නැති වෙච්ච දෙයක් ලැබුණොත් ඔයාලා හොරකම් කරලා නෙවෙයි ලැබුණොත් කොහේ හරි බිම්බලා තිබිලා හරි කොහේ හරි ලැබුණොත් ඒක හරීම සතුටින් ඒ අදාළ කෙනා හොයලා එයාට බාර දෙන්න හිතට ගන්න. ඒක හොඳ පුරුද්දක්. ඉතින් පුංචි යාළුවනේ හොඳ පුරුදු කියලා කියන්නේ අපි කරන හොඳ වැඩ. ඒ කියන්නේ අපි උදෑසනින්ම නැගිටලා අම්මට තාත්තට ඒ කියන්නේ මොන කට සෝදලා තනියෙන් බත් කාලා ඒව කරනව විතරක් නෙමෙයි. අම්මට තාත්තට කීකරු වෙන එක, ගුරුවරුන්ට කීකරු වීම, අවවාද පිළිගැනීම. අපි දැන් දවසේ ඕදනත් ඇහුවනේ. අපි හොඳ පුරුදු විශේෂාංගෙත් බැලුවානේ. ඉතින් ඒව වලින් මං හිතනවා අන්නේ විශේෂාංග දෙකෙන් මගේ පුංචි යාළුවන්ට හොඳ පුරුදු ටිකක් ඕවදනයි සහ පුරුදු ටිකක් හිතට යන්නේ නැති කියලා. ඉතින් පුංචි යාළුවනේ මට නම් දැන් යන්න වෙලාව වෙවිලා තියෙන්නේ. ඔන්න තවත් දවසක මම එනවා ඔයාලට ආසම විස්තර ටිකක් අරගෙන. හරි එහෙනම් ඔන්න මම දැන් යන්නයි හදන්නේ. එහෙනම් මාල සියලුම දෙනාට ආයිබෝවන් නමෝ බුද්දාය.